ශිෂ්‍යත් විභාගයේ අම්මලාගේ විභාගයේ අවසන් වුණා. එක පින්මේ අම්මලා දරුවෝ ටික මේ ශිෂ්‍යත් විභාගයට මෙහෙව්වා. සභාලාට ඇතැම් වෙලාවට ඇතැම් දෙමාපියන් දරුවන්ව පීඩනයට පවා නතු කරනවා ශිෂ්‍යත් විභාගයේදී අම්මලාගේ විභාගයේදී. කොමාරි ඒ කටයුත්ත ඔන්න දැන් අවසන් වෙලා තිබෙනවා. ඒ ඊයේ අවසන් වුණයින් පසුව ඊයේ දවසේ ඇහුණු කතා අද පත්තර වාර්තා කළා තියෙනවා. අද අරුණපත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ 2017 පැන වූ නීතියට පිටින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ එළියට පණි උත්තර ලියලා පැය දෙකක් ගියේ නේ නිලන්ත මදුරාබල වාර්තා කරන්න. ශිෂ්‍යත්ව විභාගයේ ඊයේ අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිට වී තිබුණා. එලෙස පිට වී ඇත්තේ අංක 218.13 දරන දෙවෙනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61.313 දරන පළමු ප්‍රශ්න පත්‍රයයි. හරි, විභාගයේ නිම වී ප්‍රතිඵල පිටවන තෙක් වෙන මාස දෙකකට අධික කාලයේදී එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස ලේඛන වන අතර ඊට පෙර ඒ ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මෙම නීතිය හඳුන්වා දුන්නේ 2017 වසරේදී එවකට විභාග කොමසාරිස් ජෙනරාල් පුෂ්ප කුමාරගේ කාලයේදී. එවැනි නීතියක් හඳුන්වා දෙන ලද්දේ විභාගය අවසන් වීමෙන් පසු විශේෂයෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වළක්වීමටයි. මෙම නීතිමේ තත්ත්වය හඳුන්වා දුන් වසරේ සිට විභාගයට පෙර අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත්කර ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානයට යොමු කරන නමුත් මෙවර එවැනි දැනුවත් කිරීමක් දෙපාර්තමේන්තුව කළේ නැහැ. එපමණක් නොව ඊයේ පැවති විභාගයට පෙනී සිටීමට නියමිත වූ ශිෂ්‍ය සංඛ්‍යාව හෝ නිල වශයෙන් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළේ නැහැ. මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු විභාගයේ ලකුණු පටිපාටි පිට කිරීමට වැරදිකාරියක වූ ගාල්ල ප්‍රදේශයේ ගුරුවරියකට සිරදඬුවම්ද නියම කර තිබුණා කියලා මතක් කළා දෙනවා. එයා ද අරුණපත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ 2017 පැන වූ නීතියට පිටින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එළියට පණි උත්තර ලියලා පැය දෙකක් ගියේ නැහැ කියලායි වාර්තාව දාන. ඒ අතරේ දැන් ඔබට තේරෙන්න ඇති පැහැදිලි කිරීමත් එක්ක මේ මොකද්ද தත්ත්වය, මේකට ඇයි මෙහෙම තීන්දුවක් ගත්තේ කියලා එක අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයක් මතු කර ගන්නට එපා. නමුත් தත්ත්වය වර්තා කළ තියෙන අරුණපත්තරේ ඒ අතරේ දිනමින පත්තරේ ප්‍රධාන ශේෂ පාඨයෙන් ලියනවා ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 45න් සන්ධ්‍යා කරුණාරත්න සුභාෂිනී සේනානායක එක්කලිය ශිෂ්‍යත්වයේ පිළිතුරු ඇගීම් 26 වෙනිදා සිට දින 6ක් ගැටලු කිසිවක් වාර්තා වුණේ නැහැ. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර එහෙම කියනවා. පවසර ශිෂ්‍යත්ව විභාගයේ කිසිදු ගැටලුකාරී තත්වයකින් තොරව ඊයේ සාර්ථකව අවසන් වූ බවත් විභාග ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා. ශිෂ්‍යත් විභාගයේ අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා එහෙම කියනවා. මේ අතර ශිෂ්‍යත් විභාගයේ පිළිතුරුපත් ඇගීමේ කටයුතු මෙම මාස 26 වෙනිදා සිට ආරම්භ කරන බවත් සඳහන් වෙනවා. මේ මාස 31 වෙනිදා දක්වා දින 6ක් ඇගීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කළ හැකි බවත් ඔහු සඳහන් කළා තියෙනවා. දින 45න් ප්‍රතිඵල සාධනීයව දකිනවා ඒ තීන්දුව පෞගිය කාල වකවානුවලදී උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කළා ප්‍රතිඵල එළියට දාන්න කොච්චර කාලයක් ගියාද, ඒ තුළින් අනාගතයේ සැලසුම් කරගන්න කළමනාකරණය කරගන්න බලාගෙන හිටපු ඒ උසස් පෙළ ලියලා හිටපු වැඩිහිටි සිසුසුවියන්ට මොන තරම් අසීරුතාවලට මුහුණ දෙන්න වුණාද, කල්ප කාලාන්තරයක් බලන් ඉන්න වුණොත් විභාගයක් දීලා ප්‍රතිඵල එන්න එහෙව් රටක විභාග දෙපාර්තමේන්තුවකින් හෝ අධ්‍යාපන අමාත්‍යංශයකින් පළක් තේයිද, හරිද, ඒ රට නායකයන්ගෙන් පළක් තේයිද, දැන් දින 45කින් ප්‍රතිඵල දෙන්න යනවලු වචනේ තියන්න ආයෙ ලං වෙලා ලොවෙත් නැති හේතු දක්වන්න එපා කියලායි අපි මතක් කරන්නේ.